වගා භූමි පානීය ජලය මේ ප්‍රදේශයට ලබා දීමේ වගකීම අපි බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දහස් රටක් වුවත් අපේ රටේ ජනතාවට ආර්ථික නිදහස අහිමි වී තිබෙන අවස්ථාවක්. අපේ රට ජාති නාගම් ජන කොට්ටාස වශයෙන් බෙදිලා වෙන් වෙලා කැඩිලා ගිහිල්ලා තිබෙන මොහොතක මම ඔබට කියන්න කැමතියි, අද වැදගත් අවස්ථාවක් එළඹිලා තිබෙනවා. සියලුම ජන කොට්ටාස සියලුම දෙනා ජාති ආගම පන්තිය තරාතිරම කුලය කුමක් හෝ වේවා මුළු රටේම පළාත් නමයම එකට එකතු වෙන අවස්ථාව සැප්තැම්බර් 21 වෙනිදාට නිර්මාණය වෙනවා. එකමුතු භාවයෙන් ජාතික සමගියෙන් ජාතික සංහිඳියාවෙන් ජාතික මිත්‍රශීලීත්වෙන් එක්සේ සත්වූ මාතෘභූමියක් අපි ගොඩනගනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රට ආර්ථික මර උගුලක, ජනතාව මහා ආර්ථික විනාශයක ලක් වී තිබෙන මොහොතක මේ තීරණාත්මක අවධියේ මම ඔබට කියන්න කැමති, රට ගොඩනගන්නට අවශ්‍ය ආර්ථික දර්ශනය ආර්ථික වැඩපිළිවෙල අපි සතුව සිටිනවා තිබෙනවා. අපි සතුව හොඳම ආර්ථික කණ්ඩායම තිබෙනවා. දක්ෂයේ ඔක්කොම ඉන්නේ අපිත් එක්ක. ශක්තිමත් සේවාවක් කරන්නට අපි හැම වෙලාවෙම කැප වෙලා සිටිනවා. මම අද පොතුවිලේ ජනතාවට පැහැදිලිව මතක් කරන්න කැමතියි. මගේ පියාණන් පොතුවිලට ඇවිල්ලා පොතුවිල් ජනතාව ඉදිරියේ පොරොන්දු වුණු හැමදේම කරා. මම කියන්න කැමති, මගේ තාත්තා තමයි මුළු පොතුවිලටම ආලෝකය ලබා දුන්නේ, විදුලිය ලබා දුන්නේ. එම නිසා පැහැදිලිවම පොතුවිල් මැතිවරණ කොට්ටාසේ ජනතාවත් සම්මන්තුරේ කල්මුණේ අම්පාර ආසනවල ජනතාවත් දිස්ත්‍රික්කයේ ජනතාවත් මුළු රටේම ජනතාව සෞභාග්‍ය සම්පන්න ජන පරපුර බවට පත් කරන්නට අපේ ප්‍රතිපත්තිීන් තුළ අපේ දර්ශනය තුළ අපේ වැඩපිළිවෙල තුළ අනිවාරෙන්ම මගේ නායකත්වෙන් මගේ කණ්ඩායමත් එක්ක මේ රට ගොඩගන්නවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. පැහැදිලිවම ඔබගේ බල ප්‍රදේශයේ ඉඩම් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. අනිවාර්යෙන්ම ඔබගේ කර්මාන්ත කරගැනීම සඳහා බාධාවක් වෙලා තිබෙන ඉඩම් ලියාපදිංචි කිරීම, ඔබගේ ඉඩම් අයිතිය ඔබටම ලබා දීම, කිරිගොවි කර්මාන්තයේ නියැලී සිටින කිරිගොවි පුද්ගලින්ට ඒ කර්මාන්තයට ගවයින් සඳහා තෘණභූමි ලබා දීම, සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ප්‍රජාවට තමන්ගේම කියලා ඉඩමක් තුල සංචාරක කර්මාන්තය දියුණු කරන්නට අවස්ථාව ලබා දීම, මේ හැම දෙයක්ම සඳහා ඉඩම් ප්‍රශ්න විසඳෙන ජනාධිපති ඉඩම් කාර්ය සාධක බලකායක් ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් ඔන් ලෑන්ඩ්ස් පත් කරලා පොතුවිල් ආසනේ පමණක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලංකාවේම ඉඩම් ප්‍රශ්නවලට තිරසර විසඳුම් ලබා දෙන්නට අපි කැප වෙනවා. ඔබලාගේ බල ප්‍රදේශයට අවශ්‍ය කලාප අධ්‍යාපන කාර්යාලය අපි ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි පොතුවිල් ආසනේ මුළු අම්පාර දිස්ත්‍රික්කයේම පාසල් 442ක් තිබෙනවා. හැම පාසලක්ම ස්මාර්ට් ස්කූල් එකක්
සුහුරු පාසලක් බවට අනිවාර්යෙන්ම පත් කරලා අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවෙල් සම්බන්තුරේ අම්පාර කල්මුණේ කියන ආසන හතරෙම ජීවත් වෙන හැම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම දුව දරුවන් සුහුරු දරුවන් සුහුරු තාරුණ්‍ය සුහුරු පුරවැසියන් ස්මාර්ට් ස්ටුඩන්ට් ස්මාර්ට් යූත් ස්මාර්ට් සිටිසන් කියන වැඩපිළිවෙල යටතේ ඒ සියලු දෙනාගේම ශක්තිය තුළ ස්මාර්ට් කන්ට්‍රි එක සුහුරු රට අපි නිර්මාණය කරනවා කියන එක මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා. මේ ප්‍රදේශයේ ජනතාව හැමදාම ඉල්ලන දෙයක් හැඩෝයේ ව්‍යාපාරය. හැමදාම කරනවායි කියනවා. හැබැයි කෙරෙන්නේ නැහැ. මම කියන්න කැමති අනිකුත් දිස්ත්‍රික්කවල ජනතාවට හානියක් නොවන ආකාරයට යම් කිසි හානියක් සිදු වෙනවා නම් එය අවම වන ආකාරයට වචනේ පරිසමාප්තාර්ථයෙන්ම හැඩඔය ව්‍යාපෘතිය හරහා අලුත් වගා භූමි පානීය ජලය මේ ප්‍රදේශයට ලබා දීමේ වගකීම අපි බාර ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම කියන්න කැමති හැමදාම මේ ප්‍රදේශයට ඇවිල්ලා විවිධ අය කියනවා ටුවරිසම් පැරඩයිස් එකක් කරනවලු සංචාරක පරාදීසයක් කරනවලු. කයිවාරුව විතරයි කතාව විතරයි වැඩ ඉල්ලේ වැඩ බෑ. මං ඔබට කියන්න කැමති පැහැදිලිවම පොතුවිල් බල ප්‍රදේශය පානම බල ප්‍රදේශය මේ ලාහුගල ආශ්‍රිත බල ප්‍රදේශය ඉකෝ ටුවරිසම් හරහා ඒ වගේම වෝටර් ස්පෝර්ට්ස් ස්නෝක්ලිං මේ අනාදී ස්කූබා ඩයිවිං මේ අනාදී වශයෙන් විවිධ මහ සයුර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය වනජීවී ශේෂ්ත්‍රයේ කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය දියුණු කරලා සංචාරක ශේෂ්ත්‍රයේ හැම කොටස් කරුවෙක්ම හැම පාර්ශ්ව කරුවෙක්ම ශක්තිමත් දියුණුවකට ලක්කරන අපි කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අයිතිය ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. ඉඩමක අයිතිය ලබා දීලා ප්‍රාග්ධනයකට අයිතිය තිබෙන සවිබල ගැන්වුණු ජනපරපුරක් අපි නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයේ තිබෙන දීවර කර්මාන්තය අපි දියුණු කරනවා. ඒ වගේම පොතුවිල් බල ප්‍රදේශය සහවට ජීවත් වන තරුණ පරපුරට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව කළමනාකරණ ශේෂ්ත්‍රයේ තාක්ෂණ ශේෂ්ත්‍රයේ ශක්තිමත් ජාත්‍යන්තර තලයේ පුහුණු වීම් ලබා දීලා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කම්පියුටර් සයන්ස් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නිව් ටෙක්නොලොජීස් මේ ශේෂ්ත්‍ර තුලින් මේ ප්‍රදේශයේ දරුවන්ටත් තාරුණ්‍යයටත් දැනුම තුලින් ශක්තිමත් වන්නට අවස්ථාව අපි උදා කරනවා. කරන්න කැමති මේ ප්‍රදේශයේ ලොකු සේවාවක් කරපු SSP මජිඩ් මැතිතුමා මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරමින් විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ නියෝජනය කරන මහජන නියෝජිතින් මගෙන් ඉල්ලීමක් කරා මේ ප්‍රදේශයට අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් අවශ්‍යයි කියලා. ඒ ක්‍රීඩාංගණය ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සැප්තැම්බර් 21 වෙනිදාට ඔබගේ ශක්තිය තුලින් පොතුවිල් ආසනය දිනනකොට කල්මුණේ සමන්තුරේ අම්පාර ආසන දිනලා දිස්ත්‍රික්කයේ දිනනකොට මුළු නැගෙනහිර පළාතම උතුරු පළාතම රටේ පළාත් 9ම ජයග්‍රහණය කරනකොට මම ඔබට කියන්න කැමතියි නැවතත් වරක් ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීලා නිවසක් නොමැති ජනතාවට තමන්ගේම නිවසක් අයිති කර ගැනීමේ ගම්මුදා යුගය අපි ආරම්භ කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම දුගී දුප්පත්කම තුරන් කරන්නට අපි අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සමෘද්ධිය ජනසවිය අස්වැසුම
ගැමිදිරි ඇතුළු ඒ වැඩසටහන් සියල්ලකගේම හොඳ ගුණාංග ටික එකතු කරලා අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා ඒ වැඩසටහන මාස 24ක් ක්‍රියාත්මක කරලා හැම මාසෙකම දුප්පත් පවුලකට රුපියල් 20,000ක් ලබා දීලා ඒ 20,000 තුලින් ආයෝජනය ඉන්වෙස්ට්මන්ට් පාරිභෝජනය කන්සම්ප්ෂන් ඉතිරි කිරීම සේවිංස් ප්‍රොඩක්ෂන් නිෂ්පාදනය අපනයනය එක්ස්පෝර්ට්ස් මේ අංශ පහ කේන්ද්‍ර කරගත් අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් තුළ මාස 24කට එනම් වසර දෙකකට මාස්පතා දුප්පත් පවුලකට දුප්පත්කමින් ගොඩ එන්නට රුපියල් 20,000 බැගින් ලබා දෙන අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. උවිතන ක්‍රියාත්මක වෙන ඔබ බල ප්‍රදේශයේ ප්‍රධාන පියවර පහක් අපි තබනවා කෘෂිකර්මාන්තයේ ශක්තිමත් කරන්නට. ගුණාත්මක භාවයෙන් ඉහළ පෝර කිලෝ 50 පෝර මිටිය ගුණාත්මක භාවයෙන් ඉහළ පෝර රුපියල් 5000 මිටිය අපි ජනතාවට ලබා දෙනවා. ඒ වගේම පොහොර මිටිය කිලෝ 50 මිටිය රුපියල් 5000කට ගොවි ජනතාවට ලබා දෙනකොට කළු කඩ වෙළඳාමෙන් තොරව ඒ ප්‍රතිලාභය අපි ඔබට ලබා දෙනවා. තෙල් පොර දරාගත හැකි මිලකට අපි ඔබට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ නිෂ්පාදනයට හොඳ ස්ථාවර මිලක් ලබා දෙනවා. අද බලන්න සම්බවල මිල කීයද? නාඩුවල මිල කීයද? කීරි සම්බවල මිල කීයද? කැකුළුහාල්වල මිල කීයද? පාරිභෝගිකයාට දෙන සහල්වල මිල කීයද? දෙක අතර ලොකු පරතරයක් තිබෙනවා. ප්‍රධාන වීමෝල් මාෆියාව වීගොවිය වනාත කරලා පාරිභෝගිකයක් ගසා කනවා. මම ඔබට කියන්න කැමතියි, අපි ගොවියත් ආරක්ෂා කරනවා, පාරිභෝගිකයත් ආරක්ෂා කරනවා. සාධාරණ මිලකට සහල් ටික පාරිභෝගිකයාට ලැබෙන්නටත් තමන්ගේ වී නිෂ්පාදනයට ශක්තිමත් සාවර මිලක් ලබා දෙන්නටත් අපේ රජය අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් මම කියන්නට ඕන, සමහරුන්ට පාර්ලිමේන්තුවට යනකොට තමන්ගේ ජම්මේ අමතක වෙනවා, තමන්ගේ අම්මා තාත්තා අමතක වෙනවා, තමන් ආපු ගමන අමතක වෙනවා. ඒ නිසා තමයි සමහරු ජනතාවගේ ඡන්දෙන් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ආදාහන භූමිදාන ප්‍රශ්නේදී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සෙව්වේ. මම ඔබට කියන්න කැමතියි, ඉස්ලාමීය ප්‍රජාවගේ මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අයිතිය ආගමික අයිතිය ආරක්ෂා කරන්නට අපි පාර්ලිමේන්තුව ඇතුළත් සටන් කරා. පාර්ලිමේන්තුවෙන් පිට මහපාරෙත් ඔබ වෙනුවෙන් හරක් නැගුවා සටන් කරයි කියන එක මම කියන්න කැමතියි. හැබැයි මේ වෙලාවට මේ ප්‍රදේශයේ නියෝජනය කරපු අර එහා පැත්තට පැන්න ගෙම්බෝ ටික ආවේ නැහැ. මොකද ඒගොල්ලන්ට ආගම ධර්මයේ සංස්කෘතිය අමතක වුණා. වෙන මොන කතාවද? බියර් පර්මිට් එකට, වයින් ස්ටෝස් පර්මිට් එකට, පගාවට, සල්ලි වලට ජනතාව ලබා දුන්නු වරම විකුණන් කරනවා නම් වෙන මොන කතාවද? මම ඔබට එකක් කියන්න කැමතියි, අපේ රජයක් තුල පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට අපි සම්පූර්ණයෙන්ම නීති රීති තවදුරටත් ශක්තිමත් කරලා, දැනටත් නීති රීති තියෙනවා, ඒ තවදුරටත් ශක්තිමත් කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා මේ ගෙම්බෝ වගේ පැත්තෙන් පැත්තට පනින වාසියට පනින ප්‍රතිපත්තිකරුකව නෙමෙයි, වාසියට පනින වයින් ස්ටෝස් එකට පනින, බියර් පර්මිට් එකට පනින, සල්ලි වලට පනින මේ දේශපාලනයට අපි නැවතීමේ ලකුණ තබමු. එපමණක් නොවේයි, මම ඔබට කියන්න කැමතියි, පැහැදිලිවම පලස්තීන ජනතාවත් එක්ක අපි අනිවාර්යෙන්ම එකට හිටගන්නවා, හිටගන්නවාමයි.
ඒක තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්තිය. එසේ කරනවා වගේම ආදාහනය භූමිදානය ප්‍රශ්නේදී WHO එකේ නීති රීතිවලට පටහැනිව කටයුතු කරලා මේ රටේ මුස්ලිම් ප්‍රජාවට කරපු හානියට ඒ වරද කරපු සියලු දෙනාටම අපේ රජයක් යටතේ ඒ ප්‍රජාවට වන්දි ගෙවන්න සිද්ධ වෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් පොදුවේ ජනතාවට ජය වේවා ජය වේවා ජය වේවා. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාලේ 20ක වසම් 503ක කුඩා ගම්නියම්ගම් නගර 954ම ජීවත් වෙන අම්පාර දිස්ත්‍රික්කයේ සීලුම දෙනා රකින්නවා රකින්නවා රකින්නවාමයි. සංගීත ලොවේ අමරණීය හඬ අමරසිරි පීරිස් යුග ගණනාවක් හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ විරාජිනිය නිරෝෂා විරාජිනි සංගීතේ නව්‍ය හැඩය අමිල දිල්හාන් සමග තම්බපන්නේ සංවර්ධන පදනම වෙතින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Golden Legends 2024 සංගීතවේදී අචන්ත රාජකරුණාගේ සංගීත මුසුව සමගින් අගෝස්තු 30 සිකුරාදා සවස 6:30ට හලාබත සුදසුන ශාලාවේදී ජීවිතේ එක් වරක් පමණක් පිදෙන තම්බපන්නේ රන් සම්මානය මේරියන්ස් සංගීත කණ්ඩායම් නායක නලින් පෙරේරා වෙත පිදෙන එම සුන්දර රාත්‍රී රස විඳින්නට ඔබත් එන්න. ප්‍රවේශ පත්‍ර වැඩි විස්තර සඳහා අමතන්න ගිහාන් 077-2630-384 චන්දිමාල් 077-343-1769 අනේ ලෙන්ගතු දෙයි කතරම්